මොකද හිතෙන්නේ මේවා ඔක්කොම ජෛන ආගමික ස්ථාන. ඉතින් මොකක්ද වෙන්නේ කියන එක බලලා ආපහු ගියපුක තමයි අන්තිමේදී සිද්ධ වුනේ. ඉතින් අද දවසේ බිහාර් ප්‍රාන්තය එදා හැඳින්වුවේ මගධ දේශය නමින්. ඒ වගේම අද දවසේ මේ රාජ්කීර් කියන ප්‍රදේශය එදා හැඳින්වුවේ රජගහනුවර නමින්. ඉතින් අපි අහලා තියෙනවා රජගහනුවර ගිච්ඡකූට පර්වතයේ බුදුන් වහන්සේ වර්ෂා කාලයේදී වස් විසූ බව. ඉතින් අද අපිට ඒ වගේ සලකුණු හොයන්න යන්න ඉතාම අපහසුයි ජෛන ආගමික මධ්‍යස්ථානවලින් ඒ වටපිටාව පිරිලා. ඉතින් ඒ හින්දා මම ආපස්සට ආවා රජගහනුවර වේළුවනාරාමය හොයාගෙන. ඉතින් ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා ගෞතම බුදුන් වහන්සේ ගිච්ඡකූට පර්වතයේ වැඩවාසය කරන අවස්ථාවේදී ඒ රජගහනුවර පාලකයා වුණ බිම්බිසාර රජතුමා පිරිවර සේනාවත් සමග බුදුන් වහන්සේ බැහැදැකීමට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේගෙන් ධර්මය අසලා පැහැදුන බිම්බිසාර රජතුමා එතුමා සතු වුණ වේළුවන උද්‍යානයේ ආරාමයක් තනවලා බුදුන් වහන්සේට පූජා කරලා තියෙනවා. ඉතින් මේ වේළුවන උද්‍යානයේ තනපු මේ ආරාමය වේළුවනාරාමය යනුවෙන් හඳුන්වනවා. ඉතින් ශාසන ඉතිහාසයේ සඳහන් වෙන ආකාරයට බුදුන් වහන්සේට පූජා කරන ලද පළවෙනි ආරාමය විදිහට මේ බිම්බිසාර රජතුමන් විසින් බුදුන් වහන්සේට පූජා කළ වේළුවනාරාමය සැලකෙනවා. ඉතින් අද දවසේ ඔගොල්ලන්ට ඔය පේන්නේ වේළුවනාරාමය පිහිටි භූමියයි. ඉතින් අපේ අනුරාධපුර පොළොන්නරුව අපට තියෙන අත්දැකීම් අනුව ඉතින් වේළුවනාරාමය පිහිටි භූමිය කියලා කීවහම මං ඇවිල්ලා බලාපොරොත්තු වුණා අඩුම වශයෙන් එක ගඩොල් කෑල්ලක් එහෙම නැත්නම් පොඩි පාදමක් මේ වගේ දෙයක් හරි අපට දැක ගන්න පුළුවන් වේවි කියලා. ඉතින් මොන දේ වුණත් අද දවසේ අපට මෙතන දකින්න පුළුවන් වෙන්නේ ඉතාමත්ම හොඳින් බිහාර් රජය විසින් ප්‍රාන්ත රජය විසින් ඉතාමත්ම හොඳින් නඩත්තු කරන උද්‍යානයක් තමයි අද දවසේ මෙතන දකින්න තියෙන්නේ. ඉතින් අපිට මේවා පිළිබඳ කිසිම තොරතුරක් කතා කරන්න මන් දන්නේ ඒකේ තරම් සුදුසුයි කියලා. මොන දේ වුණත් අපි දන්නවා මේක බුදුන් වහන්සේගේ පහස ලැබුණු බිම කියලා. ඉතින් අවසානයේදී බුදුන් වහන්සේගේ පහස ලැබූ භූමිය ස්පර්ශ කරන්න ලැබීම පිළිබඳව සතුටු වෙමින් අපි ආපස්සට එන්න හැරුණා. ඉතින් මේ උද්‍යානය ඉතාමත්ම හොඳින් නඩත්තු වෙනවා. ඔගොල්ලන්ට පේනවා ඇති මනාලස නඩත්තු වෙන මන්තීරු, ඒ වගේම වාඩි වෙලා ඉන්න ගිමන් අරින්න ස්ථාන, ඉතින් මේ වගේ දේවල් සහිතව තමයි මේක නඩත්තු වෙන්නේ. ඒත් එක්කම මට මතක විදිහට මේකට ඇතුළු වීමේ ගාස්තුවකුත් ගත්තා. ඉතින් මොන දේ වුණත් තාමත් මේකේ වේළුවනාරාමය කියන නමේ පොඩි කොටසක් තියෙනවා. වේළුවන උද්‍යානය කියන නමින් තමයි අදටත් මේක පවතින්නේ. ඉතින් මම චුට්ටක් මට වැරදුනාද කියන එක ආපස්සට කරන් බලන්න මම ආපස්සට සර්ච් කරා. ඒ සර්ච් කරපු එකේ ස්ක්‍රීන් ෂොට් එක තමයි ඔය දාලා තියෙන්නේ. ඉතින් මේක තමයි බුදුන් වහන්සේගේ පළවෙනි ආරාමයේ පිහිටි වේළුවනාරාමය පිහිටි භූමිය. ඉතින් හරිම දර්ශනීය ස්ථානයක් බවට අද දවසපත් වෙලා තියෙනවා. ඉතින් මට හිතෙනවා බුදුන් වහන්සේගේ ඒ තිබුණ ආරාම ඒ තියෙන සමූහයන්ට පැන් පහසුව සපයපු පුකුණු වෙන්නේ ඇති මේ තියෙන්නේ. අපිට ඒව හරියට කියන්න බෑ මොනවද කියන එක. මොන දේ වුණත් තාමත් මෙතන ඉතාමත්ම හොඳින් නඩත්තු වෙන පුකුණක් පවා තාමත් මෙතන පවතිනවා. ඉතින් මේ සියලු තොරතුරු බලාගෙන මට, ඒ කියන්නේ මගේ අද දවසේ ගමනාන්තය වෙන්නේ
බුද්ධ ගයාව. ඉතින් බුද්ධ ගයාවට යන්න තව ටිකක් දුර යන්න ඕනේ. ඒ හින්දා අපි මේ වේළුවනාරාම භූමියෙන් පිටත් වුණා. නැවතත් ඔබව බුද්ධ ගයාවෙන් හමු වෙන බලාපොරොත්තු වේ. ඉතින් අපිත් එක්ක රැඳී සිටියට ගොඩක් ස්තුතියි. ඒ වගේම ට්‍රැවල් විත් කුමුදු මේ channel එක බලන අයට මම ස්තුතිවන්ත වෙනවා. මොකද යම් කිසි සුළු ප්‍රමාණයක් හරි මේ දේවල් බලලා සතුටු වෙනවා නම් ඒක අපෙත් සතුටට කාරණයක්. ඉතින් හැම දිනාටම සුබ පතමින් මම මෙතනින් නතර වෙනවා.